සුරේෂ අයියා අහලා තියෙනවා 5 inch propellers වර්ග ගොඩක් තියෙනවා propellers ගන්නවා නම් මොනවද ගන්න කලින් බලන්න ඕන මගේ එකට ආව propellers ටිකක් ඝනකම වැඩි propellers වෙනවා propellers low quality propellers ටිකක් ඝනකම් වැඩි ඝනකම වැඩි ඒවයි propulsion එක වැඩි ඒ කියන්නේ ඔයා මෙනු එකක් කරලා ඒක break කරනකොට ඒකෙන් එන vibration එනවා දෙපැත්ත වෙනවා වගේ නිකන් vibration එකක් එනවනේ විසිකන එක පොඩක් වැඩි hard propellers වල එතකොට ටිකක් flexible වෙන්නත් ඕන හැබැයි ගොඩක්ම flexible වුණොත් එහෙම ඔයාට thrust එකක් එන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ ඕනකට වඩා flexible වෙන්න ඕනෙත් නැහැ hard වෙන්න ඕනෙත් නැහැ සාමාන්‍ය mid එකේ වගේ තියෙන සාමාන්‍ය T motor HQ propeller වල තියෙන thickness එක ගොඩක් හොඳයි with HQ propeller ගන්න ඊට පස්සේ dial prop එකේ එක හොඳයි ටී මෝටර් එකේ හොඳයි ඊළඟට ප්‍රොපෙලර් එක බලන්න ඕනේ පිච් එක අපි මේ කාලේ මම පාවිච්චි කරා 50යි 46 47ක් පාවිච්චි කරාද කොයි පිච් එක වැඩි වෙනවා ත්‍රස්ට් එක වැඩි වෙනවා හැබැයි මෝටර් ස්ට්‍රෙස් එක කියන්නේ මෝටර් සර්ල්ට් එන බර වැඩි මෝටර් සර්ල්ට් එන බර වැඩි වුණාම EC එකට බර දැනෙනවා වැඩි EC එකට බර දැනෙනවා වැඩි වුණාම බැටරි එකට දැනෙන බර වැඩි සහ මැනුවල් එකක් ස්මූත් නෑ ෆ්ලයි එක ෆ්ලයි කරන අපි ඩ්‍රෝන් එකේ ෆොටේජ් එක ස්මූත් නෑ පිච් එක වැඩි වුණාම රේසින් යනවා කියනං හොඳයි සාමාන්‍යයෙන් දැන් අපි පාවිච්චි කරන්නේ 51යි 43 41 කියන්නේ සාමාන්‍යයෙන් පිච් එක 40යි 43යි අතර තියෙන ප්‍රොපෙලර්ස් තමයි පාවිච්චි කරන්නේ සයිස් එක 50 51 අතර 49ක් පාවිච්චි කරනවා 49යි 43 ඒ වගේ පාවිච්චි කරනවා එතකොට ඔයාගේ අර සිනමැටික් පැත්තට යනකොට පොඩ්ඩක් ස්මූත් ගතිය වැඩි ප්‍රොපෙලර් එකේ thickness එක අඩු වෙලා pitch එක එහෙම අඩු වෙනවා ඔයාලට ස්මූත් වීඩියෝ එකක් එලියර ගන්න පුළුවන් ඒක තමයි ප්‍රොපෙලර්ස් ගැන කියන්න තියෙන්නේ බ්‍රෑන්ඩ්ස් නම් ගොඩ තියෙනවා ඉතින් ගානක් එක්ක හසන ඔයාලට HQ ප්‍රොපෙලර්ස් ගන්න පුළුවන් නම් ඉතින් AKI කියන වරදක් නෑ මං හිතන්නේ HQ වල නම් ඊළඟට ක්‍රෑෂ් එකෙන් පස්සේ දාපු ප්‍රොපෙලර්ස් නිගම්ම නැවෙනවා හැබැයි ඔය ළඟදි ක්‍රෑෂ් වුණා වැ ප්‍රොපෙලර් අවුලක් වුණා මෙහෙමයි නිකම්ම නැවෙනවා කියන ප්‍රොපෙලර්ස් එහෙම හරියන්නේ නැහැ හැබැයි අපි පොඩ්ඩක් බෙන් කරාම බෙන්දෙන්න පුළුවන් හැබැයි අපි නිකම් මෙහෙම ඇඟිල්ලෙන් නිකන් උඩට ටච් කරලා මෙයා කරාම පොඩ්ඩක් බෙන්දලා ආයෙ කියන ෂේප් එකට එන්න ඕනේ සාමාන්‍ය ඇඟිල්ලෙන් මෙහෙම නිකන් මෙහෙම එකක් දුන්නා මේ වගේ එකක් දුන්නාම ප්‍රොපෙලර් එක නැවතිලා නැවිලා තියෙනවා නම් ඒ ප්‍රොපෙලර් එක හරියන්නේ නැහැ සාමාන්‍ය අපිට මෙහෙම නිකන් අර ගොඩදරේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් එන සද්දයක් වගේ ඇවිල්ලා ඒක තියෙන ෂේප් එකට එනවා නම් ගැටලුවක් නැහැ ප්‍රොපෙලර් එක. අනිත් එක තමයි ඉතින් ඔයා වීඩියෝ එක ගැන ලොකු අවධානයක් නැත්තම් ප්‍රොපෙලර් එක පොඩ්ඩක් බින්දුනාම ඒක අතින් කෙලින් කරගෙන යවන්න පුළුවන් ভাইබ්‍රේෂන් එක එනවා. හැබැයි ප්‍රැක්ටිස් කරන්න ඒක ගැටලුවක් නැහැ. වීඩියෝ එක ගැන ලොකුට හිතනවා නම් තමයි ප්‍රොපෙලර් එක කලින් මාරු කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරනකොට නම් ප්‍රොපෙලර් එකක් අත්‍යවශ්‍යම නැහැ මාරු කරන්න. මොකටනම් බින්දු වෙන තුරු පාවිච්චි කරන්න බැරි වෙනකොට